අයිබෝවන් හැමෝටම සුභ රාත්‍රයක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඔන්න ඉදරින් කොලෙජ් එකේ අද දවසේ සිංහල පන්තිය පටන් ගන්නයි ලෑස්තිය. ලොක් කරන්නේ පේනවනේ. හරි, එහෙමනම් ඉතින් සුපුරුදු පරිදි ලෙන්ගතු කමින් අද ආරම්භ කරමු අපි හයිලැන්ඩින් කොලෙජ් එකේ සිංහල පන්තිය. රට සිංහල නෑ නේද? මම ඇහෙනවද? හොඳට ඇහෙනවද? හරි, හරි. ඔ අද පොඩක් හොඳට මෙහෙට ග්‍රැස්ස පොඩ්ඩක් සිග්නල් එක ටිකක් අඩුයි. චැට් එක ඕපන් කරන්න කියලා කියනවා. ඉතින් මට පේනවා ඕපන් කරලා තියෙන බල දානය මට හොඳට පේනවා. තව මොකටද ඕපන් කරන්නේ? අපිටත් වැස්ස කියලා කියනවා. අපිටත් කියන්නේ කොහෙටද කියලා දන්නේ නැහැ. ඉතින් අපිටත් කිව්වට ආ යාළුවෙක්ගේ නෝට් එක ඉල්ල ගන්න. චැට් එක ඔෆ් කරන්න ඔන් කරන්න කියලා කියන්නේ. සර්ගේ සිග්නල් රතුම රතුයි. ඒ මේ පැත්තේ සිග්නල් වල එක රූලක් තියෙනවා රතු, එක රූලක් තියෙනවා නිලු. එහෙම තමයි තියෙන්නේ. ඔය පැත්තේ සිග්නල් වලත් එහෙම වෙන්න ඇති සමහර විට. හරි, එහෙනම් අපි වැඩේ පටන් ගමු නේද? කට්ටිය තාම ලොග් වෙමින් ඉන්නේ. කොහමද චුට්ටක් බැලුවේ? ඉන්දියාවේ ජාතිකීය දානය නැද්ද කියලා අහනවා. ඕ මයි ගුඩ්නස්, ෆෝගෙට් ඉට්. හරි, අද දවසේ අපි කතා කරන දේවල් මොනවද කියලා ඉස්සලා කියලා ඉන්නම්. ඊට පස්සේ අපි යමු කතා කරන්න.
අපි අද ස අපිට ස පේන්නේ හරි දැන් පේනවා අපේ පැත්තේ කරවල වේනන්න පුළුවන් තරම් වැස්ස මේ වැස්සලු මොනවද අපේ පැත්තේ කරවල වේරන්න පුළුවන් තරමට පෑවිල හරි ඉතින් නිකන් නෙලාට එනන් කරවල වේලන්නේ හරි එහෙනම් වැඩේ පටංග වද දවසේ අපි කතා කරන්නේ බලාපොරොත්තු වෙනවා විශේෂයෙන් අනේ සර් යාළුවෙක්ගෙන් නෝට් එක ඉල්ල ගන්න ඕනි ඕ තා පොඩ්ඩෙන් සර් වැටක චැට් එක ඔන් කරන්න කියලා කියන කවුද මේ කියන්නේ කවුරුද දාන්න මං එයාට ෂෙයා කරන්න හරි කවුද යාළුව කියලා කියන්නේ එතකොට යාළුවට මං කියන්නම් දාන්න කියලා එතකොට දා හරි අදස් අපි කතා කරන්නේ හතවස්සරේ කොටසකුත් කතා කරනවා ඒ වගේම අටවස්සරේ කොටසකුත් කතා කරනවා අටවස්සර හතවස්සරේ අභ්‍යාස කරනවා අපි පාඩමක මතක් කරන්න ඕන නිසා යලිත් ඒ වගේම කාටද කාට හරි කරන්ට් එක නැතුවද වගේම අටවස්සරේ පාඩමිනුත් ඊට අදාළම ඉදුරු දිගුව අපි කතා කරනවා බලමු මොකද වෙන්නේ කියලා එහෙනම් අපි පාඩමට යන් ගේසතේ අපි සින්දුවක් ඇහුවද අපි ගේසතේ සින්දුවක් ඇහුවද සින්දුවක් ඇහුවද මෙසති තපියන් බලම් සිින්දුවක් අහන්න මේ එකත් කරමු හරි එන අපියන් ඩෙකුමෙන්ට් එක පැත්තට අපෝ මෙතන ඔන්න එවරුවන් කර හරි ඔන්න දදා ගන්න අපි ඩෙකුමෙන්ට් එකට යන්නේ Thank you.
ඉමල්කා ඉසරියයි දඟලන්නේ උන්නහන ප්‍රශ්න වික්ෂිකා ඕපන් කල්ල වැලේ මොනවද දාන්න කියලා කාටරි ගේ සති කොළොස්සේනි ප්‍රශ්නම පුළුවන්ද කියලා අහනවා. ඉන්නවා කාන්සර් ඉන්නවා බෙන්ඩෙපා තෝඩ්ඩනකන් ඩෙකුමෙන්ට් එක පේනවන්නේද
ඔයාලා අයින් වෙනවද? අර අරකින් වෙලදී අයින් කරන්නේ නේ. බලන්න අර එනන Thank you Ganesha. මේ මං අපේ පුතාලා මේ පුතේ ලීව් වෙන්න සර් මැසේජ් එකක් දාලා නැහෙනි ගෲප් එකට. මං දැනගෙන ගෲප් එකට මැසේජ් එකක් දාලා තිබ්බේ. ඔව් මිස් දාලා තිබ්බේ. ආයතනෙන් අපි දැම්මා ගෲප් එකට. සර් මං හිතන්නේ මේ ඩේට් ඔන් කරන්නවත් විදියක් නැති තත්ත්වයකට පත් වෙලා ඇත්තේ. ඒක නිසා වහිනවා. අයියෝ. අයියෝ යන්නේ. අනේ පුතේ මට ගොඩාක් වැඩ පිරීලා මගේ ඩිග්‍රී එකේ වැඩ පිරීලා මට ඒ වැඩ ටික කරන්න බැරි හින්දා මට චුට්ටක් විවේකයක් අවශ්‍යයි. ටීචර් එතකොට අපිට උගන්වන්න ගොඩක් කල් යනවද? ඔව් ටීචර් අනේ ළඟදිම උගන්වන්න අපිට. ළඟදිම උගන්වන්න එන්නම් පුතේ තාම වැඩ ටික යන්තම් පටන් ගන්න හැදුව විතරයි ලේසි නෑ පුතේ මට වෙලාව හරි අඩුයි නේ. පන්ති ගොඩක් කරනකොට කරන්නකෝ. වැඩ කරගන්න ඕනි හොඳ ළමයි වගේ අලුත් ටීචර්ත් එක්ක. එතකොට ඕගොල්ලන්ගේ හොඳ වැඩසටහනක් තියෙනවා. මම අදනම් ඉන්නේ පුදුමාකාර විදියට මේ කාර්යබහුල වෙලයි. මම වෙන දවසක සම්බන්ධ වෙන්නම්, මේ අනිවාර්යම සම්බන්ධ වෙන්නම්, ඔගොල්ලන් බලන් එන්නම්. ක්ලාසස් ඔක්කොටම යන්න ඕමනාව තියෙන එක පුතේ අද හවස 8:00 තියෙන පන්තියට මේ මොකද්ද රැස්වීමට එන්න තින්දුවක් එහෙම කියන්නේ පුතේ මෙසේජ් එකක් දෙන්න. මේ රැස්වීම ඕගොල්ලන්ගේ මේ ඉන්ටර්නෙට් ඔය මොකක්ද ඔය තියෙන වෙබ් එක සම්බන්ධ ප්‍රශ්න ඒව හැම පොඩ්ඩක් निराකරණය කරගන්න ඕන. ගීත කියන්න පුළුවන් එක්කෙනෙක් දෙන්නෙක් ඇවිල්ලා ගීතයක් කියනවා. එතකොට චුටි පොඩි රිලැක්ස් එකකුත් තියෙනවනේ ඔයගොල්ලන්ට නේද? ඔව්ටි අපරාධි චැට් කර කර කාලය නාස්ති කරන්න නැතුව මේ ඇතුලේ මේ ගණීෂ ස්ක්‍රීන් එක එන් කරන්න ඕනි ඔයා මට බෑ.
මම මේ හොස්ට් එකෙන් නෙමෙයි ඔන්නුනේ පුතේ ඔයාලගේ ලින්ක් එකකින් ආවේ. ඒක නිසා හැමෝටම තෙරුවන් සරණයි. හොඳ වැඩ පොත ලියන්න. අලුත් ටීචර්ස් එක්ක හොඳට ඉගෙන ගන්න. තෙරුවන් සරණයි. හෙට සිල් ගන්න පුළුවන් අය.